Hi, welcome back to my YouTube channel. අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද නම් කියන්න ආවේ පොඩි දෙයක් ගැන. මොකක්ද දන්නවද? ඔයාලා දැන් රේසින් නිර්මාණ කරන අය රේසින් සහ හාඩ්නර් මේ ද්‍රාවණේ මිශ්‍ර කරද්දී විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් නේ. මටත් එහෙම දෙයක් වුණා. ඉතින් මම එකත් ඔයාලා එක්ක බෙදා ගන්න තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් රේසින් සහ හාඩ්නර් කියන මේ ද්‍රාවණේ මිශ්‍ර කරද්දී අපි හරියටම ඒ කියලා තියෙන අනුපාතයටම ගන්න ඕනේ. නැත්තම් අපිට මේ හරියට ලස්සන නිර්මාණයක් කරගන්න බැරි වෙනවා. ඒ මොකද දන්නවද? මගේ මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඉයරින්ස් වගේයක් හැදුවා. ඉතින් මට ඒක ඇත්තටම හරියට කරගන්න බැරි වුණා. මොකද මේ මම හිතන විදියට මම අර රේසින් මිශ්‍රණේ එක මිශ්‍ර කරද්දී අපි හිමිහිටනේ හිමිහිට සංයමයෙන් යුතුව ඕන කරන්න. අපි වේගෙන් කරොත් එහෙම මේ අපිට ඒක වැරදෙන්න පුළුවන්. මම මිශ්‍ර කරද්දී ටිකක් වේගෙන් තමයි මිශ්‍ර කරේ. ඉතින් මේ මිශ්‍රණේ බුබුලු දාන්න ගත්තා. බුබුලු දාපු නිසා වෙන්න ඇති මේ නිර්මාණය හරියට ආවේ නැහැ. මගේ ඉයරින්ස් ටික බලන්න වීඩියෝ එකේ ඒක මේ දැන් දවස් දෙකක් තුනක්ම වෙනවා. තාමත් ඒක ගලවන්න බෑ. ඇත්තටම හයි වෙලා නැහැ. මේ ඒක නිසා ඉතින් මේ වැරද්ද තව කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්නේ. ඉතින් ඔයාලත් එක බෙදා ගන්නවා ඒකයි. මේ රේසින් සහ හාඩ්නර් මිශ්‍ර කරද්දී ඔයාලේ කියලා තියෙන අනුපාතයටම මිශ්‍ර කරන්න අමතක කරන්න එපා. ඒකත් එක වැදගත් දෙයක්. තව දෙයක් තමයි මේ ඒක මිශ්‍ර කරද්දී අපි මිශ්‍රණය මේ හිමින් මිශ්‍ර කරගන්න ඕනේ. කිසිම මේ හේතුවක් නිසාවත් කලබලයට මේ දේවල් කරන්න යන්න එපා. මොකද මේ අපිට වැරදුනාට පස්සේ මේවා නාස්ති වෙනවා, අපරාධෙනේ. ඉතින් ඒක නිසා මේ මිශ්‍ර කරද්දී හිමිහිට මිශ්‍ර කරගන්න මේ වේගෙන් කරන්න යන්න එපා. අඩුම විනාඩි 5ක් 6ක්වත් මිශ්‍ර කරගන්න. මේ දේවල් හරියට පිළිපදින්න රේසින් නිර්මාණ කරන අය විදියට. නැත්තම් මේ මට වෙච්ච දේ ඔයාලටත් වෙන්න පුළුවන්. එතකොට නිකම්ම නාස්ති වෙලා යනවනේ, අපරාධනේ. ඒක නිසා මේ ඒ දේවල් වෙන්න තියාගන්න එපා. ඉතින් බලන්න වීඩියෝ එකේ ඒව පොඩ මේ ගලවන්න කියන්නේ හයි වෙලාම නැහැ. මේ ඇලෙනවා. මේ මෙහෙම තියලා බලනකොට මේ නූල වගේ ඇදිලෙනවා. හයි වෙලා නැහැ. ඉතින් ඒක නිසා මම මේ ඔයාලට කියන්න ආවේ මේ වැරද්ද මේ තවත් කෙනෙක් අතින් වෙන්න පුළුවන්නේ. ඉතින් ඒක නිසා මේ හරිම ප්‍රවේශමට මේ නිර්මාණ කරන්න ගනිද්දී මේ ද්‍රාවණය මිශ්‍ර කරගන්න හරිම ප්‍රවේශමෙන් කරන්න. ඉතින් ඔක තමයි මම අද ඔයාලට කියන්න ආවේ. මේ තවත් කෙනෙක්ට ඉගෙන ගන්න හොඳයිනේ. ඒක නිසා ඉතින් මං ගිහින් එන්නම්. සුබ දවසක්. Thankyou.